ත්‍රීරෝධ රථයකට අපි ග්‍රීස් ගහනම කියලා කියන්නේ ඒ වගේ එකක් සර්විස් එකකට ගිහිලා කරගන්න ගියොත් අපිට කීයක් යයිද? හමන 6 මාර 7 විතර යනකම් මට සීවිල් 60ක් විතර වගේ ගහන්න පුළුවන්. 100ට 95ක් මෙන්නේ ග්‍රීස් කරන වැඩේට. මට හොඳ ආදායමක් එනවා කියන්නේ මට කෙනෙක් සී දෙයක් කරන්න ඕනේ. මේක මේ පවුල ඇයිටවත් කිසිම කෙනෙකුට සාමාන්‍ය ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. ද ගරාජ් අද අපි ඇවිත් ඉන්නේ කඩවතට. කඩවතට ඇවිල්ලා අද අපි කතා කරන්නේ ත්‍රීරෝද රථවල හිතවතෙක් ගැන. සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථයකට අපි ග්‍රීස් ගහනවා කියලා කියන්නේ ඒ වගේ එකක් සර්විස් එකකට ගිහිලා කරගන්න ගියොත් අපිට කීයක් යයිද? අද අපිට හම්බුණා හිතවතෙක්. මෙයා සාමාන්‍යයෙන් පාර අයිනේ තැනක ඉඳලා ඔයාට ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙනවා. අපි කතා කරමු අද එයත් එක්ක. එතුමා නමින් පුෂ්ප කුමාර. පුෂ්ප කුමාර් අයි මම කියන්නම් මේ අයියේ කියලා කතා කරනවා. අයියේ දැන් සාමාන්‍යයෙන් ඔයා මේ දැන් පාර අයිනේ ග්‍රීස් ගහනකොහම මේ දැන් කොච්චර කල්ද මෙතෙන්ට ඇවිල්ලා මේ අපි ඉන්නේ කඩවතවට නේ. දැන් මම මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු 4කට කිට් වෙන්න එනවා. එතකොට සාමාන්‍යයෙන් මේ දැන් ග්‍රීස් ගහනවා කියලා කිව්වම දැන් ගොඩක් වෙලාවට දැන් මේ පාර අයිනේ ග්‍රීස් ගහනකොහම සමහරව මේ හිතනවා දැන් අපි මේ කොහොමරි සර්විස් ස්ටේෂන් එකකට ගියොත් අවුලක් නැහැ එකෙන් සම වගකීමක් එක ගහ ගන්න පුළුවන්. දැන් මේ වගේ තැනකට එහෙම කට්ටි එනවද? ඔව් මගේ ළඟට මේ හුඟක් දෙනාම සර්විස් කරගෙන මගේ ළඟට එන්නේ ග්‍රීස් ගහන්න. සාමාන්‍ය මේව විතර නෙමෙයි ඩීමෝ බට්ටෝ බස් එතකොට ලොරි ගොඩක් ඒවා මගේ ළඟට එන්නේ සර්විස් කරන් මගේ ළඟට තමයි ගොඩක් දෙනා ඉන්නේ. ඒ කියන්නේ මේ මම හිතන්නේ කාලයත් එක්ක ඒ විශ්වසනීයත්වය ඇති වෙලා තියෙනවා. විශ්වාසත්වය කියන්නේ මගේ කරන ක්‍රියාවත් එක්කම ඒගොල්ලන්ට සැටිස් වෙලා තියෙනවා. සැටිස් වෙලාද? ඔව්. සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ මෙතනට ආවොත් ග්‍රීස් ගහ ගන්න විතරද පුළුවන්? දැන් මම මෙතන ඉන්නකොට දැක්ක යම් යම් පොඩි පොඩි උපාංගත් ඔබ ගාව තියෙනවා. මොනවද කොහොමද වැඩේ වෙන්නේ කියන්නකො. ගොඩක් වෙලාවට ඉතින් මේ මම පිටිපස්ස සුවින්නම් ගලවලා පහේ කටු දාලා ඒ හැම දෙයක්ම කරනවා. දැන් නම් ගොඩක් මම ඒක නවත්තලා තියෙනවා. මොකද මේ එහෙම බොහොමයක් කීප දෙනෙක්ගේ තමයි කරන්නේ. මොකද හේතුව මට කරන්න කාලයක් ලැබෙන්නේ මේ ග්‍රීස් ගැහීම නිසා. 100ට 95ක් මෙන්නේ ග්‍රීස් කරන වැඩේට. ග්‍රීස් කරන වැඩේට. මේ සාමාන්‍යයෙන් මෙහෙම ග්‍රීස් ගහලා කියන්නේ දවසර වාහන කීයක් විතර සාමාන්‍යයෙන් එනවද? මගේ ප්‍රසිද්ධියත් එක්ක සාමාන්‍යයෙන් මගේ අඩුම වශයෙන් 30කට කිට්ටු වගේ එනවා. සමහර දවස් වලට 40ක් 40ක් විතරත් එනවා. දැන් සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට මම ඉන්නේ 2:00 හෝ 3 විතර වෙනකම් විතරයි ගොඩක්ම ඉන්නේ. 4:00 වෙනකොට කොහොමද මං යනවර. ඒ ටයිම් එක නෙමෙයි දැන් සාමාන්‍යයෙන් 6:00 7 විතර වෙනකම් මට සීවිල් 60ක් විතර වගේ ගහන්න පුළුවන්. ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරමට මගේ ප්‍රසිද්ධිය තියෙනවා. මෙහෙන් නෙමෙයි මේ පැත්තෙන් අංගොඩ පැත්තට අනිත් පැත්තේ මාවර මණ්ඩියට මෙහෙන් ජායල කටුනායක මොරටුව ඒ පැත්තට යනකම් මම ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ. ඔව්. කොළඹවට හැමෝම දන්නවද? එතකොට දැන් මේ මෙතන කොළඹත් උඹත් දරා මේ පැත්තට ආවොත් මගෙන් ග්‍රීස් ගහන යනවා. ග්‍රීස් ගහගෙන. හරි. එතකොට මට කියන්නකෝ දැන් මේ මේ වගේ තැනකින් ග්‍රීස් ගහන එකේ තියෙන වෙනසයි. සාපි සර්විස් එකකට ගිහිල්ලා තියෙන වෙනස වෙනසක් නැද්ද? ඒ කියන්නේ හොඳ ගුණාත්මක භාවයේ මම මෙහෙම එකක් තියෙනවා. දැන් මං ගැනම වර්ණනා කරනව නෙමෙයි. සාමාන්‍ය සර්විස් එකකට ගියාම මල්ලී හුඟක් වෙලාවට සර්විස් එකෙත් කපටි වැඩ කරනවා. කවලම් කරලා ග්‍රීස් එක එක જાති කවලම් කරලා ගහන ඒවා තියෙනවා. සමහර සර්විස් වල තියෙනවා බාගෙට ගහලා එවන අය ඉන්නවා. ඉතින් අර එහෙම වුණාම ඒ කෙනාට ඒ සර්විස් එකෙන් යම් දෙයක් සිද්ධ වෙන්නේ නැති වුණාම මයි ළඟට තමයි එන්නේ. මොකද ඒක හුඟක් දෙනා එනවා සර්විස් කරපු ගත්ත ගමන් මයි ළඟට එන්නේ. මොකද මංගේ ළඟ ග්‍රීස් ගහන එක පවතින නිසා. ඒක නම් හොඳයි. කියන එක තමයි ගොඩක් දෙනා කියන්නේ. හරි. එතකොට මට කියන්නකෝ දැන් මේ ඔබතුමා මෙහෙම පාරයින්ට ඇවිල්ලා දැන් මේ කටයුත්ත කරගෙන යනවනේ. එතකොට මේ සාමාන්‍යයෙන් මේ ගන්න මුදල ඇතිද ජීවත් වෙන්නේ? ඒ කියන්නේ හොඳ ආදායමක් එනවද? මට හොඳ ආදායමක් එනවා කියන්නේ මට කෙනෙක් සී දෙයක් කරන්න ඕනේ. වෙන මොකුත් කරන්නේ මේක විතරයි කරන්න. එතකොට මට කියන්න ඔය සාමාන්‍ය කැමති නම් කියන්නකෝ මේ සාමාන්‍ය 3 wheel එකකට ග්‍රීස් ගන්න කීයක් ගන්න ඕද ඔබතුමා? 3 wheel එකට කියන්නේ මම එක නිපල් එකක රුපියල් 100යි ගන්නෙ. ඔව්. ෆුල් ග්‍රීස් එකක් ගහම රුපියල් 900යි. අහ්. පිටිපස්ස රෝද දෙකයි. ඉස්සරහා පින්න කැරේසරයි කෑලි 4යි, වංගෙඩි 4යි කෑලි 8යි. කික් එකයි මේ ගියර් ඇජට් එකට ගහම කෑලි 9යි. 9. එතකොට මේ මට කියන්නකෝ ඒ කියන්නේ කලිනුත් මේ වගේ දෙයක් දෙකරේ කලින් මොනවද කරේ? කලින් මම මේ ඇයි මෙහෙම කරන්න හිතුනේ? කලින් මේ දෙය කරේ නෑ. මම කලින් කරේ මේෂනඩයි බරවහන් ඩ්‍රයිවිං. ඔව්. මම කොරෝනා වලට අපිට අපේ රස්සාව නැතුව ගියානේ. ඒක 100ට 99ක්ම අඩු වුණා. ඔව්. يعني සාමාන්‍ය සතියක් දවසක් කරොත් සතියක් ගෙදර. ඔව්. දෙකක් කරොත් 10ක් ගෙදර. ඔව්. ඒ වගේ ගොඩක් පැත්තකට නැවතුණා. ඊට පස්සේ මම මගේ 3 wheel එක තිබුණා. මම 3 wheel එක මේ හයර් කරේ ආරෙ වෙනා ගෙදර පාවිච්චි කරපමණයි. කරේ. ඉතින් අර ගෙදර ඉන්න ලැජ්ජාවටම මේ තේවිල්ල කරගෙන මම පාරට ඇවිල්ලා
ඒක කර එතන ත්‍රීවිල් මේක හයර් කරනකොට ඒක ඉදිරියෙන් ග්‍රීස් ගහන කෙනෙක් හිටියා. මම ගොඩක් එයත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරලා ඉතින් එයත් මට ගොඩක් කලවර කරේ මාව අන්දන්න තමයි බැලුවේ. ඉතින් යම් ක්‍රමයේ වේදයකින් මං යාව මගේ පැත්තට හරවගෙන විස්තර ටික දැනගෙන මං එයත් එක්කම ගිහිල්ලා මේ බඩු එහෙම ගෙනාවේ. බඩු අරගෙන ඇවිල්ලා කළා. ඉතින් මම මෙහෙට මගේ දේ මම පටන් ගත්තා. පටන් අරගෙන කරගෙන යනවා. කරගෙන යනවා. කොහොමද දැන් මේ පවුලේ කැමතිද මෙහෙම පාරක් අයින්ට වෙලා මේ වගේ දේවල් කරනකොට කොහොමද පවුලයාගෙන් ලැබෙන සහයෝගය? මේකෙන් මේක ඇත්තරම කියනවනම් මේක මේ පවුලේ අයටවත් කිසිම කෙනෙකුටත් සාමාන්‍ය ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි. මොකද මේක මම කරන්නේ සාමාන්‍ය එක පැත්තකින් ගත්තම මැකැනික් ජොබ් එකක්. ගතකින් බැලුවම අනිත් පැත්තෙන් මේක ලැජ්ජා වෙන්න කියලා කිසිම දෙයක් නෑ මේක. මොකද බඩට කන්න හොරකම් කරන්න නැතුව වංචාවල් කරන්න නැතුව මේකෙන් ජීවත් වෙන්න පුළුවන් නම් කිසි කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් රස්සාවක් මේක. මගෙන් අහගෙන කියලා ගහන අය දෙන්නෙක් ඉන්නවා මේ. මං ඒත් එපයි කියලා නෑ. මගෙන් පස්සේ මම මෙතන පටන් ගස්සර පස්සේ ඉන්නවා ගණිමුල පාරේ දෙන්නෙක් ඉන්නවා. රාගම් පාරේ කෙනෙක් ඉන්නවා. මචං එක නුවර පාරේ කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා. ඔය කොච්චර ඒගොල්ලෝ හිටී කර මං කාටවත් නිකුත් නෑ. මගේ ළඟට නෑ. මගේ ළඟටම තමයි එන්නේ. ළඟටම එනවා. සාමාන්‍යයෙන් මම මෙතන දවස් දෙකක් නැති වුණොත් තමයි ත්‍රිවිලල් මගේ තුන් වැඩ ගන්න අයට ප්‍රශ්නයක් වෙන්නේ. ග්‍රීස් ගහගන්න විදියක් නෑ. විදියක් නෑ. හරි. මට කියන්නකෝ දැන් මේ දැන් ඔබතුමා මෙතන ඉන්නවා මේ මේ ස්ථානේ අපි කියමු දැන් දන්නේ නැති පිරිසක් ඉන්නවනේ. දැන් ඔබතුමා ගාවට ඇවිල්ලා එහෙම ග්‍රීස් ගහ ගන්න පුළුවන්නේ. අපි දුරකථනම ඔබතුමා අපි දාන්නක්. ඔබතුමා කියන්නේ ඔබතුමා කොහෙද ඉන්නේ කියලා? මේ තැන මොකද්ද? මෙතන. මේකට කියන්නේ බයිපාස් පාර. උසාවිය පාර. උසාවිය පාර රවුන්ඩ් අබවුට් එක අසල. එතකොට හැමදාම ඉන්නවද? ඒක සතිය දවස් 7ේ ඉන්නවද නැත්නම් කොළඹ සතියේ හදිසියෙම නැතුනොත් එකම දවසක් වගේ තමයි. ගෙදර ලෙඩු කරදර මුකුත් නැති වුණොත් මං හැමදාම මෙතන. හැමදාම ඉන්නවා. ඔව්. එතකොට ඔබතුමා ගාවට ඇවිල්ලා ග්‍රීස් ගහගෙන වාහනේ හොඳ තත්ත්වයේ තියාගන්න පුළුවන්. පුළුවන්. සාමාන්‍ය මේ ඒ කියන්නේ මම සාමාන්‍ය මෙහෙමයි මම ත්‍රිවිල් එකේ කියන්නේ මගේ රස්සාව කරාට මම මේක මම ජීවත් වෙන්න මම මේක කරන්නේ මට අද ඕන සල්ලි කියන අදහසින් නෙමෙයි මම මේක කරන්නේ. සාමාන්‍යයෙන් ත්‍රිවිල් එකට දැන් අපි හිතමු වංගෙඩියක් පුරවන්න ගියා කියලා. ඒ වංගෙඩියක් පුරවන්න කියලා ආවේ සාමාන්‍යයෙන් වංගෙඩියේ ඒකේ පර්ණ ග්‍රීස් තියලා ඒ ග්‍රීස් වලින් ගහලා වැඩක් නැත්තම් මම ඒක කොහොමදම ගහන්නේ. මම අරගෙන ඒක ගෑරේජ් එකකට ගිහලා ගෑරේජ් එකෙන් කරගන්න හෝ මේ සුද්ධ පවිත්‍ර කරන් කරගන්න කියලා මම කියනවා. සාමාන්‍යයෙන් මේ ත්‍රිවිල් එකේ ග්‍රීස් කොච්චර දවසකින්ද ගහන්නේ? හරියටම ගහනවා නම් ත්‍රිවිල් එකක් නඩත්තු කරගන්න නම් කිලෝමීටර් 1000කින් වගේ ගහන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අර සමහරක් අය ටික අමාරු නාම සාමාන්‍ය කිලෝමීටර් 1300ක් විතර වගේ පැදලා කරගන්න තරමට තමයි මේ ත්‍රිවිල් එක රේසරේ ආරක්ෂා වෙන්නේ. රේසරේ ආරක්ෂය. ඔව්. හරි. ඉතින් අද අපි කතා කරේ ඔබගේ ත්‍රී රෝද රථ රියදුරන් ගැන. අපේ ත්‍රී රෝද රථ රියදුරන් ගැන ඔබට වාහනේට ග්‍රීස් ගහ ගන්න අවශ්‍ය නම් ත්‍රී රෝද රථයේ එහෙම නැත්නම් ඩීමෝ බට්ට වගේ ලොරියක් තියෙනවා නම් ඔන්න මෙතුමන්ව හම්බෙලා ඔන්න තිරේ දිස් වෙනවා දුරකථන අංකය. මෙතුමන්ව හම්බෙලා ඒ කටයුත්ත කරගන්න පුළුවන්. ඉතින් බේන් විසූති බොහොම කාර්යබහුලයි. මේ වෙලාවේ ත්‍රී රෝද රථ රියදුර කීප දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ අවශ්‍ය සේවාවන් ලබා ගන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට. ඉතින් එන දිගටම දෙක රාජ අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වටිනා වීඩියෝස් බලන්න පුළුවන්. ඔයගොල්ලෝ දිගටම අපි රැඳිලා හිටියොත් තැම subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.